வந்து தீர் வந்து தானே ஹலோ மேடம். ஆமா ஹலோ மேடம் மேடம் நேத்து குடாக்கா இன்னும் பந்தியது மெச்சான கேலா தின்ன வைக்கினே ආලෝක කියලා තින්නවා මැඩම් ආයුබෝවන් සියලුම දෙනාට.
එතනට මාව ඇහෙනව නේද? ටීචර් මම ඇහෙනවද? හොඳයි. හැමෝටම ඇහෙනවද කියලා හිතනවා. අද අලුත් දවසක් නේද අපිට? අලුත් වසරක අධ්‍යන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා අපි අද දවසේ ඉඳන්. ඉතින් මම හිතනවා දුවල පුතාලා 6 වසරෙන් 7 වසරට ආපු පුංචි පැටවු ටික අද අපි පන්ති ඉන්නේ නේද? දැන් ඔන්න පුංචි නෑ. දැන් ටිකක් ලොකුයි නේද? ඉතින් ඒ නිසා ඊළඟ අවුරුද්දට 2022 වර්ෂයේ සඳහා नियमित වෙලා තියෙන අධ්‍යයන කටයුතු අපි අද දවසේ ආරම්භ කරනවා ඉතිහාසයේ විෂයට අදාළව. එතකොට 6 වසරට අදාළ කොටස් නැවත පුනරීක්ෂණ කටයුතු මේ අතරින්ම කරන්න තීචර් බලාපොරොත්තු වෙනවා. එතකොට අද දවසේ මම මතක් කරන්නම් ඕගොල්ලන්ට විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පුතේ 6 වසරේ අපි ලියන්න තියාගත්ත පොත වගේම 7 වසරටත් අලුතෙන් පොතක් එහෙමත් නැත්නම් ඉඩ තියෙන පොතක් විෂය වෙනුවෙන් වෙන් කරගන්න. එතකොට 6 වසරට එක පොතකුත් 7 වසරට එක පොතකුත් තියෙන්න ඕනි. පැහැදිලිද? අද දවසේ අපි මුලින්ම සාකච්ඡා කරනවා ඉතිහාසයේ විෂයට අදාළව 7 වසරේ පළවෙනි ඒකකයෙන් කොටස සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද සටහන ලියා ගන්න 7 වසරට අලුත් පොතේ සටහන ලියා ගන්න සූදානම් වෙන්න. පැහැදිලි නේද? එතකොට 6 වසරේ පරණ පොතේම ගිහිල්ලා මේ පාඩම ලියන්නත් එපා. එතකොට ඔයගොල්ලන්ට පුනරීක්ෂණ කරනකොට ආයේ 6 වසරේ පොතේ ලියද්දි එහෙම මෙහෙ අපි පාඩම් ටික 6 වසරේකද 7 වසරේකද කියලා හොයාගන්න බැරි වෙනවා පාඩම් කරද්දි නේද? ඒ නිසා මේ එහෙම නැතුව පිළිවෙලකට වැඩ කරන්න ඕනි හැමෝම. එතකොට පොඩක් මූණු ටික බලන්න මේ වීඩියෝ එක ඔන් කරන්න බලන්න. හැමෝම තමන්ගේ වීඩියෝ එක පොඩ්ඩක් ඔන් කරන්න බලන්න අපිත් එක්ක කවුද එකතු වෙන්නේ කියලා. පුංචි දොළ පුතාල ගොඩාක් එකතු වෙලා ඉන්නවා. පුරු පුරුදු භූමි ටිකත් ඒ අතරෙම තියෙනවා. ගොඩක් සතුටයි. අපි අද දවසේ මුලින්ම 7 වසරේ ඉතිහාසයේ විෂයට අදාළව පළවෙනි පාඩම සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. මම හිතනවා හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවා ඇති, ඒ වගේම ටීචර් පේනවා ඇති කියලා. අපේ 7 වසරේ ඉතිහාසයේ විෂයේ පළවෙනි පාඩම් ඒකකයේ වෙන්නේ පුතේ අපේ පැරණි ජන ජීවිතය කියන පාඩම. තාම ඕගොල්ලන්ට ඉස්කෝලෙන් අචු පොතක් හම්බ වෙලා නැතුව ඇති නේද? අපේ පැරණි ජන ජීවිතය කියන පාඩම තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මම අචු පොත දැකලා නැති හින්දා පොඩ්ඩක් පෙන්නන්න. මේ තමයි ඔයාලගේ අචු පොත. හරි. එතකොට අද දවසේ අපි පාඩම පටන් ගන්න මෙන්න මේ අපේ පැරණි ජන ජීවිතය කියන පාඩමේ. පැහැදිලිද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මට කියන්න හැමෝටම පේනවාද කියලා.
මේක තමයි අපේ පාඩම් මේකකේ නම අපේ පැරණි ජන ජීවිතය අපි දැන් ඉතිහාසයේ මේ වෙනකන් කතා කරේ විවිධ ශිෂ්ටාචාර ගැන කතා කරා අපි 6 වසරේදී එතකොට විවිධ රජවරු ගැන කතා කරා නේද එතකොට මිනිස්සුන්ගේ මිනිස්සු කොහොමද මානව විදිහට පෘථිවිය නිර්මාණය වුණේ කියන එක අපි කතා කරා මතක ඇති නේද එතකොට මේ විදිහට පැවතගෙන ආපු ලෝකයේ දැන් අපි මේ කතා කරන්න පුතේ ලංකාවේ පැරණිලන්ගේ ජන ජීවිතය මොන වගේ එකක් වෙන්න ඇතිද කියන කාරණාව තමයි මේ පාඩමේ මූලිකවම අපි සාකච්ඡා කරන්නේ. එතකොට විශේෂයෙන්ම මේ අපේ පැරණි ජන ජීවිතය කියන පාඩමේදී අපි මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. මොනවද? පැරණිලන්ගේ ආර්ථිකය සහ එයගේ සංස්කෘතික වටපිටාව මොන වගේද කියලා. මේ පැරණි ජන ජීවිතය කියන පාඩමේ තුලේ අපේ පැරණිලන්ගේ ආර්ථිකය මොන වගේ එකක් වුණාද සහ එයාගේ සංස්කෘතිය මොන වගේ එකක් වුණාද කියන එක තමයි අපි මේ පාඩමේ මූලික අවධානය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරිනුත් මම අද දවසේදී සාකච්ඡා කරනවා ආර්ථිකය කියන කොටසට අදාළව කොටස් කිහිපයක්. පේනව නේද හැමෝටම ස්ක්‍රීන් එක? ලංකාවේ පැරණිලන්ගේ ආර්ථිකය ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට පුතේ कृषि कर्मांत अद दवसे अपे विशेष अवधान यमुनो मे आर्थिके प्रधान कोटसाक्वेन कृषि कर्मांत इतने मे जन जीविते गतकरन्न मे अयट अवश्य उनानी मनोहरी वृत्तियक नियलेन्न इति मेन्न मे निसा तमे मे अय विविध वृत्तीन तोरगत अपे लक् कट्टिया कृषि कर्मांते यदुना तव कट्टिया विविध विविध कर्मांतवल यदुना තව කට්ටිය විවිධ දේවල් ළඟාම් කිරීම සඳහා යමුණ මෙන්න මේ කියන අංශ තුන හරහා තමයි පැරණිලන්ගේ ආර්ථික ශක්තිමත් වෙන්න බලපෑ. එතකොට මේ කෘෂි කර්මාන්තය කියන කර්මාන්තය ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මොනවද? ගොවිතැන සහ සත්ව පාලන. කෘෂි කර්මාන්තයේදී නැතුවම බෑ. අපි දන්නවා ගොවිතැනත් තමයි මේ කෘෂි කර්මාන්තය කියලා කියන්නේ. ඒතර කෘෂි කර්මාන්තයේ තවත් පැතිකඩක් තමයි මේ සත්ව පාලනය කියලා කියන්නේ. ඒතර මේ කොටස් දෙකම කෘෂි කර්මාන්තයේ එකට එකතු වෙලා කරපු කාරණා දෙකක්. ඒතර මේ ගොවිතැනට අවශ්‍ය දේවල් නිපදවා ගන්න වගේම සත්තුන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය වෙන නිසා තමයි සත්ව පාලනය මේ උදවියම කරේ. ඒ අතරිනුත් අද දවසේදී මේ ගොවිතැන කියන කාරණාව ප්‍රධාන වශයෙන් පැරණිලන් විසින් කරලා තියෙනවා හේන් ගොවිතැන සහ කුඹුරු ගොවිතැන. එහෙම නැත්නම් ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කිය. පැහැදිලිද? ඔන්න අපි කතා කරා අපේ පැරණිලන්ගේ ජන ජීවිතයේ අපි මේ පාඩුවෙන් අවධානය යොමු කරනවා කියුවා ආර්ථිකයට සංස්කෘතියට. පැහැදිලිද? ඒකට අපි කියුවා මුලින්ම මේ ආර්ථිකයේ ප්‍රධාන ආකාර තුනකට හඳුනා ගන්න පුළුවන් මොනවද? කෘෂි කර්මාන්තය, කර්මාන්ත සහ වෙළඳාම. පැහැදිලිද? අද දවසේදී අපි අවධානය යොමු කරනවා මේ කෘෂි කර්මාන්තය කොහොමද මේ අය කරන්නට ඇත්තේ කියලා. ඒ ගැන හොයලා බලද්දී කෘෂි කර්මාන්තය ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ග කරලා ගන්න පුළුවන්. ගොවිතැන සහ සත්ව පාලනය විදිහට. එතනනුත් තව කොටසක් අපි බෙදලා ගන්නවා. මොකක්ද? ගොවිතැනේ තව කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්. හේන් ගොවිතැන, එහෙම නැත්නම් ගොඩ ගොවිතැන, නැත්නම් කුඹුරු ගොවිතැන, එමත් නැත්නම් අපි කියනවා මඩ ගොවිතැන කියලා. එතකොට පුතේ අද දවසේදී අපි අවධානය යොමු කරනවා මෙන්න මේ කියන ආර්ථික
කියන ප්‍රධාන මාතෘකාව යටතේ කෘෂි කර්මාන්තය කියන අනුමාතෘකාවේ ගොවිතැන කියන මාතෘකාවට. ඒතර මේ හේන් ගොවිතැන තමයි අද දවසේ දෙක මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? මේක තමයි පාඩමේ ගලා යන්න. මේ විදිහට තමයි පාඩම ඉස්සරහට ගලාගෙන යන්න. අපි බලමු මොකක්ද මේ හේන් ගොවිතැන කියන්නේ කියලා. මේ හේන් ගොවිතැන තමයි පුතේ ලෝකේ තියෙන පැරණිතම ගොවිතැන් ක්‍රමය. පැහැදිලිද? ඒක ලංකාවේ වඩාත්ම පැරණිතම ගොවිතැන් ක්‍රමය කියලා හඳුන්වන්නේ හේන් ගොවිතැනම තමයි. ලෝකේම පැරණි ගොවිතැන හේන් ගොවිතැන. මතක තියාගන්න මේවා විභාගයට ප්‍රශ්න වලට අහන්න තැන්. හේන් වගාව තමයි ලෝකේ පැරණිතම ගොවිතැන් ක්‍රමය. එතකොට මේ හේන් වගාවේ ඉතිහාසය ගැන හොයලා බලද්දී අපිට හම්බ වෙනවා උම්මග්ග ජාතකයේ සෙන් කියලා පදයක්. සෙන් කියලා පදයක්. එතකොට සෙල් ලිපි වල පිට බිම් කියලා පදයක්. ඒ වගේම බුත්සරණ වගේ ග්‍රන්ථ වල සෙහෙන් කියලා වචනයක්. එතකොට මෙන්න මේ විවිධ නම් වලින් හඳුන්වලා තියෙන්නේ මේ අපි කතා කරන හේන් ගොවිතැනම තමයි. පැහැදිලිද? ඉතිහාසයේ කොහොමද මේ හේන් ගොවිතැනට ලැබිලා තියෙන ඉඩ කියලා හොයලා බලද්දී අපිට ඉතිහාසයෙන් හොඳ නිදර්ශනක් ලැබෙනවා. ඉතිහාසය අධ්‍යයනය කිරීමේ ප්‍රධානතම මූලාශ්‍රයක් වන මහා වංශයෙන් කාවන්තිස්ස රජතුමාගේ කාලෙදී ගිරි කියන ජනපදයේ දිසෙල්විටිය කියන ගමේ එක්තරා පවුලක සහෝදරයින් පස් දෙනෙක් එකතු වෙලා වනයක් එලිපෙහෙලි කරලා උඳු එපිරීම සඳහා හේනක් සකස් කරපු බවට මහා වංශයේ තොරතුරු සඳහන් වෙනවා. ඒතර මේ පුද්ගලයා මේ හේන සකස් කරපු කීප දෙනා ඉතිහාසයේ වැදගත්. මොකක්ද ඒකට හේතුව? මේ හේන සඳහා කැලය එලිපෙහෙලි කරපු අය අතරේ අපි හොඳින්ම දන්න දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටිය දසමහා යෝධයන්ගෙන් කෙනෙක්. කවුද? ගෝඨයිම්බර. මේ ගෝඨයිම්බර කියන දසමහා යෝධයාගේ එක් අයෙක් නේ. එතකොට මෙන්න මෙයා මේ සහෝදරයෝ පස් දෙනා අතර ඉඳලා තියෙනවා. ඉතින් විශාල වනයක් එලිපෙහෙලි කරලා උඳු වපුරලා තිබුණු බවට මහා වංශයේ සඳහන් වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදිහට ඉතිහාසයෙන් කරුණු අපිට හොයාගන්න පුළුවන් හේන් ගොවිතැන ලංකාවේ පැවතුණු බවට. පැහැදිලිද? දැන් අපිට මේ ඉතිහාසයේ තොරතුරු ඇයි අවශ්‍ය වෙන්නේ? හේන් ගොවිතැන ඉස්සර තිබුණද නැද්ද? කොහොමද තිබුණා නම් තිබුණේ කියලා තොරතුරු හොයාගන්න. පැහැදිලිද? මේ විදිහට පුතේ කොහොමද දැන් මේ හේන් ගොවිතැන ආරම්භ කරන්නේ? කැලෑ ලිපේරි කරලා සකස් කරගන්න බිමකට තමයි අපි හේනක් කියලා කියන්නේ. මේ කැලෑ ලිපේරි කරලා අපි හේනක් සකස් කරගන්න කලින් ඉස්සෙල්ලාම හේනකට සුදුසු බිමක් තෝරගා බිමක් තෝරගනිද්දී තෝරගන්නේ මහා වනයේ. කියලා මහා වනාන්තර මැද තියෙන ඉඩමක තමයි මේ හේන් වගා කිරීම සඳහා බිම තෝරගන්නේ. ඒතර ගම්මානෙන් ටිකක් ඈතට වෙන්න තමයි මේ බිම පිහිටලා තියෙන්නේ. ඒතර මෙහෙම මහා වනයෙන් කොටසක තමයි ඒ කොටස සුද්ධ බුද්ධ කරලා එතකොට ගස් කපලා වගාව සඳහා සුදුසු පරිදි සකස් කරලා හේන ගිනි තියලා මේ අපි හේන සඳහා සකස් කරගන්න භූමිය ගිනි තියලා ඉඩමක් සකස් කරගන්න. මෙන්න මේකට තමයි අපි හේනක් කියලා කියන්නේ. කැලය වෙලි පෙලි කරලා සකස් කරගන්න බිමට තමයි අපි කියන්නේ මොකද්ද? හේන කියලා. විශේෂයෙන්ම අලුතින්ම ගිනි තියලා හදාගන්න හේනකට අපි විශේෂ නමක් කියනවා පුතේ. ඒක තමයි නවදැලි හේන කියලා කියන්නේ. අලුතෙන් ගිනි තියලා වගා කටයුතු සඳහා සකස් කරගන්න බිමක් හඳුන්වන විශේෂ නමකින් මොකද්ද? නවදැලි හේන.
මේ හේන් වගාව ගැනනේ සාකච්ඡා කරන්නේ කාට හරි මතකද දැන් අපි ඉස්සෙල්ලම කිව්වා මහ වනයේ ඉඩමක් තෝරගෙන මේ කොටස සුද බුද්ධ කරලා කැලෑ කපලා ගිනි තියලා හදාගන්න ඉඩමට තමයි අපි කිව්වේ මොකක්ද විශේෂ නම නව දැලි හේන කෙලතුරු වගා කටයුතු සඳහා තමයි මේ ඉඩම අපි සකස් කරගන්නේ කැලෑ ඇලි පෙහෙලි කරන්න එතකොට මෙහෙම සකස් කරගත්ත බිම ආරක්ෂා කරගන්න මේ ගොවිය උනන්දු වුණා. මොකද හේනේ බවභෝග වගා කරාට පස්සේ මේ හේන ආරක්ෂා කරගන්න ඕනේ නැත්නම් විවිධ සතුන්ගේ හානි සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා තමයි හේන ආරක්ෂා කර ගැනීම සඳහාත් මේ අය විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙන්නේ. සුදුසු බිමක් තෝරාගෙන කැලේ කපල සුද්ධ කරලා හේන ගිනි තියලා එතකොට මේ කණු මුල් දැව දඬු ආදී පුරුස්සලා බිම සකස් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි මුලින්ම අපි හේන සකස් කරගන්නේ. එතකොට මෙහෙම සකස් කරගන්න හේනකට අපි කිව්වා මොකක්ද? නව දැලි හේන කියලා. මෙහෙම සකස් කරගත්ත හේන ආරක්ෂා කරගන්න අපි විවිධ දේවල් කරනවා. විශේෂයෙන්ම පුතේ දැන් මේ හේන් වගාව සඳහා බිමක් තෝරගෙන ඒ බිමේ තියෙන ගස් කපලා එලිපෙහෙලි කරපු භූමියක් දැන් ඔයාලට පේනවා ඇති නේද මේ පින්තූරේ. එතකොට ඒ එලිපෙහෙලි කරපු දැව දඬුම යොදාගෙන තමයි මේ දඬු වැටක් නිර්මාණය කරන්නේ. එතකොට ඒකට තව දඬු වැට සඳහා කියලා තව ටිකක් කැලේ කපන්නේ නැහැ. එතකොට මේ හේන් වගාව කියලා කියන්න පුතේ මේ කැලේ එලිපෙහෙලි කරලා කරන වගාවක් උනත් මේක පරිසරයට හිතකර විදිහට තමයි ගොවියෝ මේ ගොවිතැන හේන් වගාව සිද්ධ කරන්නේ. ඒක ඉස්සරහදී ඔයගොල්ලන්ට තේරෙයි මේ පාඩම ගැන සාකච්ඡා කරගෙන යනකොට. මේ හේන් වගාවේදී හේන ආරක්ෂා කරගන්න ගොවියෝ විවිධ උපක්‍රම යොදලා තියෙනවා. හේන ආරක්ෂා කරගන්න මොනවද ගොවියෝ කරලා තියෙන්නේ? විශේෂයෙන්ම දඬු වැට තැනීම කරලා තියෙනවා. එතකොට ඌරෝ විවිධ සත්තු ඒ වගේම අලි ඇතුන් මේවා වළැක්වීම සඳහා විශේෂයෙන්ම ඉත්තෑවෝ ඌරෝ වගේ පොඩි පොඩි සතු දෙනේක නවත්ත ගන්නවා මේ දඬු වැටක් ගහලා හේන ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඒ හැරුණාම හේන ආරක්ෂා කරගන්න තවත් උපක්‍රමයක් ඒ අය අනුගමනය කරා. මොනවද? පැල් රැක්කා. හේන සම්පූර්ණයෙන්ම තියෙන ගස් මේ අය කපල විනාශ කරලා දැම්මේ නැහැ. හේන සකස් කරද්දී විශාල ගස් හේන් ඉඩමේ තියෙන්න ඉඩ ඇරිය. එතකොට විශාල ගස් ඉතුරු කරලා අනිත් කුඩා ගස් කුඩා ප්‍රමාණයේ ගස් තමයි කපල බිම සුද්ධ කරගත්තේ. එතකොට මේ විදිහට ඉතුරු වුණු විශාල ගස් වල තමයි මේ අය පැල් රැකීම සඳහා පැලක් නිර්මාණය කරගන්නේ. එතකොට පැල් රැක්කිනවා කියලා මොකද කරන්නේ? රාත්‍රී වෙලාවේදී දවහලේදී අපි වගා කරන හේන අපි වගා කරන බවභෝග ආරක්ෂා කරගන්න මේ අය පැලට වෙලා සිටිය. මොකද අපි මුලින්ම කිව්වා හේන සඳහා තෝරා ගන්න ඉඩම ගමෙන් ටිකක් ඈත මහ වනයක් මැද තියෙන ඉඩමකින් තමයි. මේ නිසා හේන බවභෝග ආරක්ෂා කරගන්න හේන කාට හරි රැඳෙන්න සිද්ධ වුණා. අන්න ඒ නිසා තමයි මේ පැල් රැකීම කියන එක ආරම්භ වෙන්නේ. එතකොට පැල් රකිද්දි තව විශේෂ කාරණයක් කරනවා නේද? පැල් රැකීම සඳහා විවිධ කවි කියනවා. පැල් කවි කියනවා නේද? මේ වගේ විවිධ දේවල් අපේ සංස්කෘතියට එකතු වෙලා තියෙනවා මේ කෘෂි කර්මාන්තය හරහා. හේන් වගාව හරහා. කාටර් කියන්න පුළුවන්ද පැල් කවියක්? කවියක් කියන්න පුළුවන් කෙනෙක් ක්ලාස් එකේ ඉන්නවනම් හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න ඕන අවස්ථාවක් දෙන්න පුළුවන්.
අවිසින්දු කියන්න පුළුවන් කෙනෙක් නැන්ද කොට විවිධ පැල් කවි කීම මේ ගොවීන් විසින් කර එතකොට එක වල වගා කරන දේවල් අනුව මේ පැල් කවි වර්ග වෙලා තියෙනතර පුරක්කම් කවි කියනවා මිනිරි කවි කියනවා මේ වගේ කවි කියන්න පුරුදු වෙලා හිටිය. ඇත්තට මේ පැල් රකිද්දි කවියක් කියන්න හේතුව උනේ අපි දන්නවා විශාල වනයක් සුද්ධ කරලා බොහොම අමාරුවේ හේන කොටලා හේනට බවභෝග වගා කරලා බොහොම වෙහෙස මහන්සියක් ගන්නවා මේ අය වගා කටයුතු සඳහා. ඉතින් මේ වෙහෙස මහන්සිය එතකොට තමන්ට තියෙන කාන්සිය දුරු කර ගන්න තමයි මේ අය මේ පැල් වලට වෙලා පැල් කවි කියන්නේ. ඒ විතරක් නෙවෙයි පුද්දේ මේ ගොඩක් වෙලාවට